සත්හට සෙද්දෙන සතර මහා නිධානයක් වූ සබ්බ පාපස්ස අකරණං මහා ආශිර්වාද සාන්තිය ඕ සකල සම්බුද්ධානු බලං ඕම් සම්බුද්ධ තේජානු බලං ඕම් සකල සම්බුද්ධ බලානු බලං සකල සම්බුද්ධ බලානු බලං ජයතු 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 සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං මෙම සබ්බ පාපස්ස අකරණං ගාතාව භාවිත කොටගෙන සිදු කරගත හැකි බොහෝ සාන්ති කර්ම විදි රාශියක් පිළිබඳව පුරාණ පොත්පත්වල සඳහන් වී තිබෙනවා. ඒවා මෙන්න මේ ආකාරයට එකින් එක ඔබට පහදා දෙන්නේ ඒවායින් ලබාගත හැකි ආශිර්වාදය ලබා ගැනීම සඳහායි. ඔබ ඉගෙන ගන්නා ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් නම් ඔබ පාඩම් කරන පොතට 21 වරක් මතුරා පාඩම් කරන්න. ඔබ පාඩම් කරනදී මනවින් මතකයේ සිටීම නොඅනුමානයි. ඔබ හල් දුම්වල වලට 108 වරක් මතුරා තම මුඛයට දුම් දී පාඩම් කරන්න. ඒ පාඩමේ සියලු මතකයන් ඔබගේ මනසේ ධාරණය වෙනවා නියතයි. පොතේ පිටුවෙන් පිටුවට අත තබා 7 වර බැගින් මතුරා පාඩම් කරන්න. ඔබේ මතකය ධාරණය වෙනවා නියතයි. එපමණක් නොවේ, ග්‍රහාපල නිසා
ධාරණ ශක්තිය අඩු දරුවන්ට බදාදා උදේ පාන්දර 6 සහ 7 අතර නැවුම් මැටි කලයකට ඇල්වතුර පුරවා මේන් 21 වරක් මතුරා නාවන්නේ එකී ග්‍රහ දෝෂ මග හැරේ රෝග අසනීපයත්නම් මෙය නොකළ යුතු බවත් තරයේ මතක තබා ගන්න සම්මුඛ පරීක්ෂණයකට යන විට දකුණු කකුල පෙරට තබාගෙන මෙය 21 වරක් සිහි කර ඉන්පසු ගමන පිටත්ව යන්න අනිවාර්යයෙන්ම ඔබට විභාගයෙන් ජය අත්වේ තවදුරටත් මේ පිළිබඳව සඳහන් කරන්නේ නම් නින්දට පෙර දකුණු අතේ වෙදගිල්ල නලල මැදට තබාගෙන මෙය 21 වරක් සිතින් මතුරාගෙන නිදා ගන්න දහවල් කල කී දේ රාත්‍රියේදී ධාරණය වේ උදෑසන එය ඔබේ මතකයෙන් කීමට තරම් ශක්තියක් මේ ගාථා ධර්මයේ තුල අන්තර්ගත වේ නෙද්දක දෑතින්ම වසාගෙන ගාථාව සීකොට ඉන්පසු දැස් විවරකොට පාඩම් කරන්න ඔබේ සියලුම පාඩම් ධාරණය වී මතක ශක්තිය අලුත් වෙනවා නියතයි මෙහන්න විභාගයට යන දින ඇඳුමට මතුරා ඔබ ඇඳුම පැලඳගෙන යන්න ඔබට විභාගයෙන් ජයග්‍රහණිය ලැබෙනවා නියතයි මෙම සබ්බපාපස්ස අකරණන් ගාථාවලින් කළ හැකි බොහෝ වාසනාවන්ත ආශිර්වාදයන් තවදුරටත් සඳහන් කරන්නේ නම් ඇස්වහ කටවහවලින් භෝග වියලී යන විට උදෑසනම එයින් දලු හතක් කඩා මෙයින් මතුරා 21 වතාවක් ජපකොට ගින්නට දමන්න ඔබේ භෝගයන්හි ඇති වියලී යන ස්වභාවය සපුරා නවතිනු ඇත මෙම ගාථාව වෙන වෙනම තඹකොළ හතරක ලියා මතුරා ගෙයි හතර කොන වලලන්න භූමියට සර්වාරක්ෂාව ලැබෙනු නොඅනුමානයි එසේම නිවසේ ආරක්ෂාව උදෙසා මෙම ගාථාව තඹකොළ හතරක ලියා ජපකොට කුප්පිවල දමා ගෙයි උඩ හතර කොන එල්ලන්න නිවසට සර්වාරක්ෂාව නිරන්තරයෙන් සැලසේ ඔබ යම් හේකින් වසංගත රෝගවලින් බෝවන රෝගවලින් පීඩා විඳින්නේ නම් මෙම ගාථාව පෙරුම් කායම් වලට මතුරා අතේ බඳින්න ඔබේ රෝගය හැකි ඉක්මනින් සුව වෙනවා නියතයි ඒ විතරක් නොවේ ඔබ රාත්‍රී සුව නිින්දක් අපේක්ෂාවෙන් නිින්දට යන විට රෑට සිහිනෙන් බය වෙනවා නම් ඉඟිනි ඇට මතුරා කොට්ටේ යටට දමාගෙන සැතපෙන්න ඔබට කිසිදා නපුරු සිහින නොපෙනෙනවා නොඅනුමානයි මේ විශේෂ මතක් කිරීම දයාබර දරුවන් ඇති දෙමාපියන්ටයි බාලගිරි දෝෂයේ ඇති දරුවන්ගේ පංචායුධයට මෙයින් මතුරා එම පංචායුධය කරෙහි පළඳන්න බාලගිරි දෝෂයේ නැවති දරුවාගේ හැඬීමද නවතිනවා නොඅනුමානයි ඒ විතරක් නොවේ ඔබ නිවසේ සාමය සමගිය අපේක්ෂා කරන කෙනෙක් නම් ගෙදර අඬ දඹර ඇති විට බුදු පහන මෙයින් හත්වර මතුරා දල්වා පූජා කරන්න සැබවින්ම ඔබට පවුලේ සමගිය බිහි වෙනවා නොඅනුමානයි මෙන්න තවත් වැදගත් විශේෂ මතක් කිරීමක් සමහර විට මේ බිරින්දෑවරුන්ට වැඩිහිටියන්ට සුවිශේෂ පණිවිඩයක් වනු ඇති මත්පැනට ඇබ්බැහි වූ ඔබේ ස්වාමියා හෝ දරුවා එයින් වළකා ගැනීමට නම් මෙම සබ්බ පාපස්සාකරණන් ගාථාවලින් රන් තැඹිලි ගෙඩියක් මතුරා දින 49ක් බීමට දෙන්න හත්වරක් මැතිරීම සුරාව නැවතීමට හේතුවන බව
පුරාණ පුස්කොළ පොත්වල සඳහන්ව පවතින සත්‍ය වශයෙන් අද්දුටු අත්දැකීමක් ලෙස සඳහන් කරන්නට පුරුවන්. ඒ විතරක් නෙවෙයි, දුරාචාරයට යොමු වූවන්ට මෙයින් මතුරාගත් තැඹිලි තෙල් බඩේ ගන්න දුරාචාරය එපාවී සදාචාරය සඳහා ඔවුන් යොමු වෙනවා නොඅනුමානයි. එමෙන්ම ඔබට ඔබේ ව්‍යාපාරවල දියුණුව සඳහා කටයුතු කරන අවස්ථාවේදී අනිත් අයගේ ඇස්වහ කටවහ දෝෂ ඇතිවන්නට පුළුවන්. යම් හේකින් එසේ ඇති වුහොත් කහ වතුර කොතලයකට, එසේත් නැත්නම් කහ වතුර කලයකට මෙම සබ්බපාපස්සාකරණං ගාථාවෙන් 21 වතාවක් ජපකොට ස්නානය කරන්න ඇස්වහ කටවහ දුරු වෙනවා නොඅනුමානයි.